ආයිබෝන් සුබ දවසක් සුබ දවසක් චරන් ආයිබෝන් චරිත සුබ දවසක් සුබ දවසක් අද දවසේ මාතෘකාව කුමක්ද කියලා ඔබ දෙනෙක් බලාගෙන ඉඳීවි ඔව් නේද ඔව් ඊයේ දවසේ සිද්ධ වෙච්ච දේවල් එක්ක එහෙම ඉන්නවද දන්නේ නැහනේ ඔව් නේද ඔව් කෙසේ වෙතත් මේ අපිට තියෙන ගැටලුව සම්බන්ධව කතා බහ කරගත්තොත් යම් මට්ටමක ලිහිල් තත්ත්වයට ළඟා වෙමින් පවතිනවා කියන එක තමයි net news අද උදෑසන අනාවරණය කරේ ඔව් ඉතින් මං හිතන්නේ ඒක සුබදායී තත්ත්වයක් රටේ කර්මාන්ත ආරම්භ වෙනවා ඔව් ඉතින් ඒ වගේම රාජ්‍යංශය සහ පෞද්ගලික අංශය පුළුවන් මට්ටමින් රාජකාරී කටයුතු ආරම්භ කරන්නයි කියලා ජනාධිපතිවරයා දැනුම් දීලා තිනවා ඔව් ඉතින් මේ වගේ සුබවාදී දේවල් වෙන අතරම අපිට ගොඩාක් ප්‍රශ්න වෙලා තිබිච්ච පාර්ලිමේන්තුවත් ඇලි කැඳවන්න කියලා තම කට්ටිය කියනවා ඔව් ඒක උචාරිත එහෙමනේ දැන් ඒ කියන්නේ දැන් මේ දැන් ගොඩක් කට්ටිය හිතුවා මේ පවතින තත්ත්වය මේක දිගටම පවතීවි මේක අපිට පාලනය කරගන්න බැරි වේවි එතකොට මේ දැන් ඔය කැඳවලා තිබුණු මැතිවරණය පවත්ව ගන්න බැරි වේවි රටේ මූල්‍ය ප්‍රශ්න තිබි ගොඩක් කට්ටිය එම තමන්ගේ වාසිපැත්ත සම්බන්ධයෙන් හිතුවා ඒ හිතුවත් එක්කම සමහරව දහස් දැක්වීම් කළා රට එහෙනම් දැන් මේ වෙලාව කරන්න දැන් මේ මේ වැඩේ කරගෙන යන්න නම් මේ විසිරෝපු පාර්ලිමේන්තුව අහපෝ කැඳවන්න ඕනේ ඔව් සාමාන්‍යයෙන් අපි දන්නවා රට පත් වෙලා තියෙන තත්ත්වය आर्थिक आरक्षा पत्कर ක්‍රයි කියලා තැත්තන මේ වැඩක් වෙලත් නැහනේ දැන් මේ දවස් ටිකේ මේ රැස් කරන්න තුනේ මේ වැඩේ යන්නේ ඔව් දැන් යන්නේ අර දෙන්නේ තුන් දෙනෙක්ගෙන් වැඩේ යමු කියන මතවාදයනේ හැබැයි ඒ අතර යම් යම් මතවාද තිනෝ මේක රැස් කරන්න දැන් අමාරුයිනේ ගෙදරට වෙලා ඉඳලා මේ 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 සැප සම්පත නොගත්තන් පස්සේ පොඩි අවුල් ටිකක් තියෙනවා මම දැක්ක ඊයේ දවසෙත් එහෙම කතා වෙනවා කට්ටියනේ කෙසේ වෙතත් මේකේ නීතිමය තත්ත්වය මොකද්ද කියන තැනින් අපි ආරම්භ කරමු නේද අපි මේ කතාව සම්බන්ධයෙන් හරි දැන් මේ යම් පිරිසක් මතයක් දරන්නේ පාර්ලිමේන්තුව මේ විසිරෝ පාර්ලිමේන්තුව අහපව් කැඳවන්න ඕනේ කියලා මේ නීතිමය පසුබිම මොකද්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි විමසීමක් කළා ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුවාර්ද සිල්වා මහත්මයාගෙන් මැතිවරණයක් පැවැත්වීමට කල් වේලා අවශ්‍යතාවයක් තියෙනවා නම් එසේ කළ හැකි රටේ තත්ත්වය ගැන හොඳින් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව රටේ තත්ත්වය ගැන පරීක්ෂා කිරීම කරුණු ලබන්නේ පක්ෂ විපක්ෂ අයට වමනා මේ මේ රෝගී තත්ත්වය මේ ව්‍යසනකාරී තත්ත්වය පහව යමෙන් තියෙනවද ඒ සම්පූර්ණයෙන්ම එක මැදපැවැත්වීමක් කරලා තියෙනවද කියලා වෛද්‍යවරුන්ගේ රට හමුදාවේ පොලිසිය සහ ඒට අදාළ සියලු දෙනාගේම තොරතුරු දැනගැනීමෙන් අනතුරුව තමයි අවසානයේට මැතිවරණ කොමිෂන් විසින් ඒ පිළිබඳව තීරණයක් ගන්න. ඒකට ඒකට කරා කියලත් ඒකෙන් එහාට ඒ ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබෙනවා. මන්ද මේ පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ ඒ තියෙන මාස තුන සම්පූර්ණ වෙන්නේ ජූනි 2 වෙනිදාට. ජූනි 2 වෙනිදා තමයි නැවත පාර්ලිමේන්තුවක් කැඳවීමට නියමිතව තිබෙන්නේ අලුත් පාර්ලිමේන්තුව. ඒකෝ ඒ අලුත් පාර්ලිමේන්තුව සඳහා ඡන්දය ඊට ප්‍රථමයෙන් පැවැත්වීම සිදු කරලා හමාර කර යුතුයි. එතකොට පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන විදිහට ඒ දේවල් සකස් කරලා ඒ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා. එතකොට ඒකට යම් කාල මෙලාවක් තවමත් තිබෙනවා. එතකොට ඒ නිසා මේ අවස්ථාවේදී කිසිසේත්ම නැවත පාර්ලිමේන්තුවක් කැඳවීම ගැන කතා කිරීම අවශ්‍යතාවයක් පැන නැගෙන්නේ නැහැ කියන එක තමයි අපට හිතෙන්නේ. අවශ්‍යතාවයන් සීමා වෙලා තිනෝ ඒ නිසා වියදම අඩු කර ගැනීම ඒ තරම් අපහසු නැහැ කියලා මතවාදී ඉදිරිපත් වෙලා තිනෝ ඉතින් මේ තත්ත්වය ඇතුලේ වියදම කෙසේ වෙතත් මම කියන්නේ පාර්ලිමේන්තුවටම යන වියදම කියන දැන් රැස්ුණා කියලා කරන්න තියෙන දේ මොකද්ද කියන ගිලකට ගැටලුවක් තියෙනවනේ. හා ඒගොල්ලෝ රැස්ුණොත් මොනව කරයිද? ඈ මේ ප්‍රශ්නකුත් තියෙනවනේ දැරේ. තියෙනවනේ. එතකොට අවධානය වෙන අතකට පැතරෙන්න තිබුණා මේ ඔතන මේ වෛරස් ගොඩක් නීලකටනේ. දැන් අනික් කාරණා තමයි දැරේ. දැන් මේ පසුගිය මේ පැවතිච්ච පාර්ලිමේන්තු සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ තිබ්බ මතය මොකක්ද? මේක මේ පනතක් සම්මත කරගන්න බැරි මට්ටමක් ඇති වුණා. මේ හොඳ වැඩවලට සහය නොදෙන මට්ටමක් ඇති වුණා. එහෙම අවධානමකට මේක තිබුණේ. එතකොට ඒ තාත්තේ උඩ මේ පාර්ලිමේන්තු යලිවරක් කැඳවීමක් කළොත් මේ තත්ත්වයේ උඩ මේ කරගෙන යන දේවල් ටිකවත් හරියාකාරෙන් කරගෙන යන්න බැහැ කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. ඉතින් චරිත අපි ඒ කාරණාව සම්බන්ධයෙන් අහපව් මේ දැන් කොහොමද මේ මේ පවතින තත්ත්වය යටතේ මේ කරන ඉල්ලීම් සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද අනුගමනය කරන්න පුළුවන්කම තියෙන සහ මේ ජනත් මේ මේ
මේ දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් මේ කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අපි විමසීමක් කළා රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මහත්මයාගෙන්. ජනාධිපතිතුමාට බලතලයක් තියෙනවා යම් කිසි අවස්ථාවක තමාට මේ දේවල් කරගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා ඒකට ව්‍යවස්ථාවේ බල නැත්තත්වයක් තිබෙනවා ඒ නිසා මම පාර්ලිමේන්තු සහය පැති යුතුයි කියලා තීරණ අවස්ථාවකදී පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍ය හැකියාවක් තිබෙනවා දැන් මෙතනදී ජනාධිපතිතුමාට තියෙන අභිමත බලය මිසක්කා ජනාධිපතිතුමාට නීතියෙන් කොහෙත්ම බලපෑමක් කරලා නැහැ නැවත පාර්ලිමේන්තුව කැඳවන්නේ ඒකට පාර්ලිමේන්තුව කැඳවලා මේ රෝගී තත්ත්වය සුව කරන්න පුළුවන් තියෙනවද නැද්ද කියන එක තමයි සලකා බැලිය යුතු වන්නේ ඒක ප්‍රායෝගිකව අපිට පේනවා කිසිදේත්ම අවස්ථාවක් නැත්තේ දැන් එතනදී කළ යුතු දේ සහ කළ හැකි දේ කරලා තිබෙනවා මන්ද පාර්ලිමේන්තුවේ හින්න අදාළ පක්ෂවල නායකින්ගේ රැස්වීම තිබෙලා ඒගේ අදහස් විමසීම ජනාධිපතිතුමා අගමැතිතුමා අභියස ඒ සිදු කරනවා අපි දැක්කා. ඉතින් ඒ අයට තම තමන්ගේ මත ප්‍රකාශ කරන්න ඊළඟට ඉදිරියේදීත් එවැනි සාකච්ඡාවාර අනිවාර්යෙන් තිබිය යුතු කියලා අපි කල්පනා කරනවා. ඒ වගේ අවස්ථාවකට පැමිණලා මේ තත්ත්වයේ යටතේ වෙන හානිකර තත්ත්වයන් තියෙනවද? ඒ කියන්නේ රටේ යම් යම් දේවල් වලට මේ භාණ්ඩ බෙදා ගැනීම සම්බන්ධව හරි යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවද කියන එක පිළිබඳ ඔවුන්ට මත ප්‍රකාශ කරන්න කිසිසේත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චරිත ඒ පැහැදිලි කිරීමත් සිදු කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මහත්මයා දැන් ඔහු තවදුරටත් ඒ පැහැදිලි කිරීම කරන්නේ මේ අවස්ථාවේදී මේ යන ක්‍රමවේදය ඇතුලේ අර තිබුණු පාර්ලිමේන්තුව යලි කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණාව සම්බන්ධයෙන් ඔව් මොකද මේ එතනින් අපි දන්නවා දැන් මේ අපේ ඉතිහාසය අරන් බලපුවාම කොච්චර පාර්ලිමේන්තු සැසිවාර ප්‍රමාණය පැවතිලා තිනවද මේ පැවතිච්ච සැසිවාර ප්‍රමාණයදී ජනතාවට හිතකර තීන්දුව කොච්චර පාර්ලිමේන්තු ඇතුලෙන් අරගෙන තිනවද කියන අනිවාර්යෙන්ම වාද විවාද කුණුහරප ගහ ගැනීම රණ්ඩු වීම මිරිස් කුඩු ගැහිම් ඔව දේවල් ඉතිහාසය ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන්. ඔව්. එහෙම සාධාරණව නිර්මාණය වෙච්ච අවස්ථාවල නෙතුව නෙමෙයි ජනතාවගේ අහපත උදෙසා ඇතම් තීරණ ගත්ත අවස්ථාවන් තියෙනවා. ඔව්. හැබැයි මේ මොහොතේදී යුවර්සිල මහත්මයා කිව්වා වගේම සර්වපාක්ෂික කමිටුවක් ඇඳවල තිනෝ මේ ගැටලුව විසඳීම සඳහා. සහ ඒ වගේම ඔව් පක්ෂ නායකයන්ගේ රැස්වීම පවා ඇඳවල තියෙනවා චරි. ඔව්. ඒදී පක්ෂ නායකයන් හැම වෙලා කතා බහ කරනවා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා. කුමක්ද කරන්න ඕන තමන්ගේ පක්ෂ මතය මොකද්ද අපිට වැරදීමක් තියෙනවා ඔබ පක්ෂයට මේක නායකත්වය අරගන්න පුළුවන්ද මේ වගේ සාකච්ඡාවන් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ පක්ෂ නායකයා යම් විදියක නියෝජනයක් කරනවා කියලා කියන්නේ ඒ පක්ෂ නියෝජිතයන් නියෝජනය කිරීම. එතනදී අදහස් නායකයා විසින් ඉදිරිපත් කර හැකි. අනිවාර්යයෙන්. හැබැයි එහෙම තත්ත්වයක් තියද්දී ඉතින් මෙච්චර කෝටි ගාණක් වැය කරලා දවසට වියදම් කරලා පාර්ලිමේන්තු රැස් කරයි කියලා ඉතින් අපිට නිකන් සම්දර්ශන සැසිවාර වගේ ටිකක් එහෙම බලා ගන්න පුළුවන් වෙන ඇර. හැබැයි අවධානය වෙන අතකට යොමීමේ අවස්ථාව වැඩි කියන එකයි අපේ අදහස. ඔව්. අනිවාර්යම මොකද දැන් හරි දැන් මේක මේ පාර්ලිමේන්තුව මෙතන රැස් වුණොත් එහෙම මෙතන මේ දේශපාලන කාරණා මතුවෙනවනේ විවිධ පක්ෂවල දේශපාලන වාසි ලබා ගැනීම ආරමුණින් විවිධ ක්‍රියාමාර්ග මෙතන සිදු වෙන්න පුළුවන් එතකොට අර චරිත කියෝගේ මේ අවධානය වෙන පැත්තකට යොමු වුණොත් මේ අවස්ථාවේදී අපි මේ කරන් යන මේ සුවවිරුව රණවිරුව මේ කරන් යන මේ වැඩපිළිවෙල යම් යම් බාධා එල්ලවීම් වෙන්න පුළුවන් මොකද අපි දන්නවනේ දැන් පාර්ලිමේන්තුව තිබ්බ කාල සීමාවේදී තමයි මේ අර නිරෝධායන මැදිස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වුණේ දේශපාලඥයෝ මැදිහත් වෙලා මේ අපේ ගමන නිරෝධායන මැදිස්ථාන ගේන්න එපා අපි අපිට ඒ වදී අපිට දෙන්න එපා ආදි වශයෙන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මැති ඇමතිවරු පවා මේ ඒ ජනතාවත් එක්ක මේ ජනතාව උසි ගන්නවනේ ඒ වලට සම්බන්ධ වෙනවනේ චරිත. ඒතර ඒ තත්ත්වයන් නැතිවීමත් එක්ක තමයි අපිට යම් පන්ටමකින් නෝ මේ අවදානම් වැඩි උනේ. ඒතර දැන් මේ අවස්ථාවේදී හපව මේ පාර්ලිමේන්තුව කඳවල හපව මේගොල්ලෝ මේ අදත් මේ ජනතාව උසි ගන්නවලා දේශපාලන වාසි ගන්න යම් උත්සාහයක් දරුවොත් එහෙම අර චරිත කිව්වාගේ මේ කරන් යන වැඩේට මේ සුවවිරුව මේ රණවිරුව මේ අර අපි කියන්නේ මේ ගහන ගේම මේ මැච් එකට යම් යම් බාධා එල්ලෙන්න පුළුවන්. මොකද අපි හැම වෙලෙම කියන්නේ අර මැච් එක ගහන කටියට චියර් කරගෙන අපි කරන්න ඕනේ. ඒතර ඒ චියර් කරන්න මේ අර විසරපු පාර්ලිමේන්තුව රැස් කිරීමේ අවධානමක් නැහැ අවශ්‍යතාවයක් නැහැ. ඔව්. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් පාර්ලිමේන්තුව රැස්ීමේදී මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න එපා කියලා. අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනාවක් හැම ජනතාවට ඇති කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යයෙන්. දැන් සමහරක් වෙලාවට ගැටලු කියන ඒවා හරි අමුතුයි. දැන් මේ අපිට හෙට මුණ දෙන්න තියෙන ගැටලුව එදා මුණ දුන්න ගැටලුවට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින් මුහුණ වහගෙන යන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මුහුණ අරගෙන යන එක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි නොහිතන ගැටලු වලට අපිට මුහුණ පාන සිද්ධ වෙයි. අනිවාර්යයෙන්. ඉතින් අපිට ඒ ප්‍රශ්නවලදී හදිස්සියේ උත්තර දීම්
ඒවගේම විවේචන ඉදිරිපත් කිරීම හරියටම අපි දකින්න ඉතින් ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ මේ මොහොත ඉවසීම කියන එකයි මං හිතන්නේ ඡන්දයක් තියලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. ඔව්. ඉතින් ඒක අරගෙන මේ වැඩේ කරගත්තら අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ සල්ලි වලින් තමයි ඒගොල්ලෝ එකත් කරගන්නේ. කරගන්න අනිවාර්යයෙන්. මොකද ඒ වෙනුවෙන් දෙවන්ත මුදලක් වියදම් කරන්න සැලසුම් කරලා තිබුණා. ඒතර ඒ දේවල් මේ ඒක මැතිවරණය තියන්නේ කවද්ද? ඒක කොහොමද කෙරෙන්නේ කියන කාරණාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් යම් දිනක තීරණය කරාවි. ඒක ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ බලාගන්න. ඒගොල්ලෝ බලාගනි. ඉතින් ඒ අතරතුරදි මේ අර විසුරුව පාර්ලිමේන්තුවේ යලි කැඳවන්න ඒ උත්සාහයන් වලින් චරිත වෙන්නේ මේ යන ගමනේ ෆෝකස් එක නැති වෙන්නේ කර අපි ඒ මේ මැච් එක ගහන කට්ටියට උදව් කරන්න නැතුව ඒගොල්ලන්ට චියර් කරන්න නැතුව මේ ගමන වෙන පැත්තකට හැරවීමේ උත්සාහයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔව් හැබැයි ඉතින් පාර්ලිමේන්තු කැන්ටින් එකේ බත් එක රහ වැටිච්ච අය නේද? ඒ මේ ටී එක බොන්න පුරුදු වෙච්ච අය ඉන්නවා ඇති. ඒ රැස්වීම දීපු අය, එහෙම ගියපු අය, දීවන්නාව බලාගෙන සතුටු වෙච්ච අය, දර්ශන බලපු අයට ටිකක් ඔක අමාරුයි gedet වෙලා දරාගෙන ඉන්නකොට. ඔව්. දැන් මොකද සමහරක් අයට පාර්ලිමේන්තුව අර වෙන තැනකුත් නැහැ. මොකද ගමට යන්නත් බෑනේ. දැන් කරන්න දෙයක්වත් නැහැනේ. දැන් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ජනතාවට උදව් කරගන්න බැරි මොහොතකනේ මේ ඉන්නේ. අනික් කාරණා තව ගාරි තොඳම කාරණා දැන් මේ පාර්ලිමේන්තුව තිබ්බ කාල සීමාවෙදි සමහර මේ මැතිඇමතිවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන දවස් ගාන දැක්කහම දුක හිතෙනවා. පාර්ලිමේන්තුවට පත් වෙන ජනතාවගේ ඡන්දෙන්නේ ඒ ඡන්දෙන් පත් වෙලා පහුගිය පාර්ලිමේන්තුවට ආපු මැතිඇමතිවරු ජනතාව වෙනුවෙන් කතා කරපු දවස් ගාන කතා කරපු අවස්ථා ගාන දැක්කම දුක හිතෙනවා. ඉතින් එහෙම එකක් මුකට දායි රැස් කරලා. ඔව් සහ ඉතින් තව පැත්තකින් ගත්තොත් කතා කරපුවා කතා කරේ මොනවද කියලාගෙන හිතුවත් දුක හිතෙනවා. ඒ කියන්නේ ඒ අපිට මෙහන්සාට් වාර්තා අරගෙන බලන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කොයිතරම් දුරට ජනතාව වෙනුවෙන් කතා කරලා තියෙනවද කියලා නේ. ඉතින් එවැනි තත්ත්වයක් උඩ තමයි මේ අපිට ඕනේ කියලා කියන්නේ කවදාවත් මේක ජනතාව පාලට බහලා ඉල්ලුවනම් ඔන්න අපේ පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන අපේ මන්ත්‍රීවරු රැස් වෙන්න ඕන ඒගොල්ලෝ කරන තීරණත් එක්ක තමයි අපේ යහපත් උදා වෙන්නේ කියලා කියන්නේ නැහැ නේද ජනතාව. හරුත් එහෙම කියන්නේ නැහැ. හැබැයි හුඟ මේක ඕනේ කියලා කියන්නේ තේගොල්ලම තමයි. දැන් හැබැයි අපි මෙතනත් පෙන්වා දෙන්නේ මේක නැතුව ගමන යා හැකි. මේක තවදුරටත් එකතු වීම ඇතුලේ සිද්ධ වෙන්නේ තවත් වියදම පමණයි. මේ මොහොතේ වියදම් කරන්න ඕන තැනක නෙවෙයි රට ඉන්නේ. රට ඉන්නේ තවදුරටත් ඉදිරි කරන්න ඕන තැනක සහ අලුත් උපාය මාර්ග රැස් කරගන්න ඕන තැනක. ඉතින් එවැනි අවස්ථාවල අපි පොඩ්ඩක් මේ ගැන හිතලා මාරම දෙයක් වෙනව නම් විතරක් ඒක ප්‍රෙස් කරගත්තර ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතිහාසය අර අපි කලින් කිව්ව විදිහට එහෙම මාර දේවල් වෙලා නැහැ මේව රැස් වුණා කියලා. ඔව්. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් අපි කතා කළා රියාඩ් මිරාල් සරත් වීරසේකර මහත්මයා එක්ක. පාර්ලිමේන්තුව බලයේ සිටිද්දී නැත්නම් ඒ පාර්ලිමේන්තුව සිටිද්දී කොහොමද මේ රටට අවශ්‍ය කරන ඒ සම්පත් ලබා දෙන්නට ඒගොල්ලෝ උත්සුකුනේ කියන එකත් අපි දන්නවනේ. ඉතින් ඒකෙන් කිසිම රජයක් නැත්නම් රාජපුත්තුමාට කිසිම සහයෝගයක් දුන්නේ නැහැ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් එකිනෙකාට අවශ්‍ය විදිහට නෙමෙයි අපේ රටේ යම්කිසි ව්‍යවස්ථාවක් තියෙනවානේ ඒ අනුව තමයි ඒක කරන්න ඕනේ. ජනාධිපතිතුමා තිබුණු පාර්ලිමේන්තුව කැඳවීමට බැඳී සිටින්නේ හදිසි නීතිය පවත්වන අවස්ථාවක පමණයි. එතකොට ඒක කරන්නේ ඒ ප්‍රශ්නෙට නැත්නම් උදාහරණයක් වශයෙන් දැන් මේ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුව කැඳවනවා නම් ඒ කැඳවන්නේ ඒක මර්ධනය කරන්න නැත්නම් ඒකට ඒ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය කරන නීති රීති නැත්නම් ඒ අවශ්‍ය බලය ලබා ගන්න. නමුත් මේ කොරෝනා වසංකතේ COVID-19 කියන වසංකතේ ප්‍රශ්නය විසඳන්න නැත්නම් ඒ ප්‍රශ්නය මැදගන්න ඕනතරම් අවශ්‍ය නීති රීති තියෙනවා. රටේ නිරෝධායන පනත තියෙනවා. ඒකට ආපදා කල්පනා කරන පනත තියෙනවා. ඉතින් ඒ නීති රීති හොඳටම ඇති. ඉතින් ඒව හොඳටම ඇති චරිත. ඒතර මේක ආයි මේ අර විසුරුව පාර්ලිමේන්තුවේ ඇලි කැඳවීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නැහැ. මේ යන වැඩේට යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අපිත් එක දුරකටින් ඉන්නවා කන්තලේ ප්‍රදේශින් ශාන්ත මහත්මයා. ආයිබන ඔබතුමන්ට. ආයිබන මහත්මයා. ඔව් මොකද ඔබතුමාගේ අදහස? අපි කියන්නේ මම කියන්නේ මගේ අදහස වෙන්නේ මේ ආය හොරුන්ට මේ පාර්ලිමේන්තුව කැඳවන්න තියන්න ඕනේ නැහැ. මේ ජනාධිපතිතුමායි මේ හමුදාපති මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හරියටම ඒක නිසා ලංකා රජයට මුදල් ඉතුරු වෙනවා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැති එක. තවත් දීර්ඝ ලෙස අර ජපානයේ චීනයේ වගේ ජනාධිපති සෑහෙන දවසකට තමයි රජය අමතන්නේ පාර්ලිමේන්තුව අමතන්නේ. ඒ වගේ වැඩසටහනක් කරනවා නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. හොඳයි. ඉතින් අර අපේ රට පාලනය වෙන්නේ විවස්ථාදායක විධායකයේ සහධිකරණයකින් මේ ආයතන තුනත් එක්කනේ නේද? ඉතින් එතනදී නීති රීති හැදීම සඳහා සහ ඒවා සම්මත කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මේකේ අර විවස්ථාදායකයේ විසින් ගොඩනගල තියෙන රාමුවක් තියෙනවනේ. ඉතින් ඒ විවස්ථාදායකයේ පිටට අපිට යන්න හරි අමාරු. අමාරු කරන්න බෑ ඒ වෙනින්. ඒ දේවල් අපි පැහැදිලි කරගෙන අර එතුමා කියන වගේ ජනතා මතය වෙලා තියෙන අපිට උඩින් පේන්න තියෙන කාරණාව තමයි ඇත්තටම මේ ඉතිහාසය අරගත්තන් පස්සේ නැමත වතාවක් අපේ රට වෙනස් කරන්න පුළුවන් මොහොතකට ඇවිල්ලා තියෙන්නේ. දැන් දෙන්නේක් තුන් දෙන්නට වැඩේ අරගෙන යන්න පුළුවන් කියලා තේරෙනවනේ. දැන් අපි දැක්කා
හුඟා තිබිච්ච ගැටලු උදාහරණ හැටියට ගත්තොත් දැන් අධිකරණ ශේෂ්ත්‍රය ගත්තොත් නඩු විසඳීමේදී ප්‍රබල ගැටලු ටිකක් තිබුණා. නඩු එකතු වෙනවා කාලයක් නැහැ මේ විසඳන්න බෑ කියලා. හැබැයි අද දවසේ වෙනකොට ඇතැම් උත්සාහයන් අපි දැක්කා. අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණය භාවිතා කරලා නඩු විසඳනවා. ඉතින් මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන් උනේ මේ වෛරසය නිසාම තමයි. ඒ විතරනේ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තත් සංස්කෘතිමය පැත්තෙන් ගත්තත් ආර්ථිකමය පැත්තෙන් ගත්තත් මේ සියලු ශේෂ්ත්‍රයන්ට වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් කනපිට පෙරලන තත්ත්වයකට රට ඇවිල්ලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තු සම්බන්ධවත් අපිට නැවත වතාවක් හිතන්න පුළුවන්. හරිද අර හොඳම කතාව තියෙන්නේ දැන් අර ඔබට මතක ඇති මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න මැතිවරණේ තිබ්බනේ. ඒ මැතිවරණ තියෙන කාලෙදී මේ හැමෝම ගොඩක් අය මේ අපේක්ෂක කිව්වේ මේක තමයි හැරෝම් ලක්ෂ්‍ය කියලා. ඈ ඉතින් මේ හැරෝම් ලක්ෂ්‍යෙන් හැරුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඔන්න හැරෝම් ලක්ෂ්‍ය දැන් ඇවිල්ලා තියෙනවා. ඒකම අපිට නැවත වතාවක් ගත්තොත් ප්‍රාදේශීය මට්ටමේ නගර සභාව ඒ වගේම පළාත් සභාව ප්‍රාදේශීය සභාව වල තියෙන කාර්යභාරය මොකද්ද කියලා නැවත වතාව. ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධ අපිට නැවත වතාවක් යම් මට්ටමින් හිතන්න පුළුවන් නේ තිර. ඉතින් ඒ නිසා මේ සියලු දේවල් උනේ හොඳට කියලා අපිට හිතනවා නම් පාර්ලිමේන්තු අවශ්‍යතාවය කුමටද කියලා අපි හැමෝටම හිතෙනවා. අනිවාර්යයෙන් ඒක තමයි තියෙන කාරණාව. ඔව්. ඒ කියන්නේ මේ විසිරවූ පාර්ලිමේන්තු යලි කැඳවීම අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි බොහෝ විද්වතුන්ගේ සහ අපිත් එක්ක කතා කර මේ එන ඇමතුම් වලින් බොහෝ හැමෝම කියන්නේ අදහස. ඔබටත් පුළුවන් මේ සම්බන්ධයෙන් කතා කරන්න. මේ සමාජය යම් මතයක් ඇති වෙලා තිබෙනවා මේ විසුරෝලා තියෙන පාර්ලිමේන්තු යලි කැඳවිය යුතුයි කියලා. හැබැයි එහෙම කැඳවීම අවශ්‍යතාවක් නැහැ කියන එක තමයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන. ඔබටත් පුළුවන් ඔබේ අදහස අපිත් එක්ක කතා බහ කරන්න. 011-2-55-33-63 අපේ දුරකථන අංකය. අපි කෙටි විරාමයක් ගන්නවා. ඉක්මනින්ම එන බලාපොරොත්තු ඇතුව. Kapon Janata Sevayata dedicated to serve the people. Dalungala Kapon Janata Sevayata dedicated to serve the people. ඒක තමයි මේ රජය සාමේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මේක පාලනය කරන්න ගන්නා ක්‍රියාමාර්ගය සහ පාලනය කරන හැටි මුළු ලෝකෙම ප්‍රශංසාවට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා පාර්ලිමේන්තුව නැවත කැඳවන එකට කැඳවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ අවස්ථාව මතට නැති ඒක මැතිවරණ කොමසාරිස්ට තමයි මැතිවරණයක් පවත්වන්නටත් මැතිවරණයක් කල්දාන්නටත් බලය තියෙන මැතිවරණ කොමසාරිස්ට. ඉතින් මැතිවරණ කොමසාරිස් දැන් මැතිවරණය කල් දාලා තියෙනවා. දැන් එයාම තමයි කියන්න ඕනේ මේ අලුත් දිනේ අපි යනවා කෙරෙහි මම හිතන්නේ අපේ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ කෙසේ හෝ මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ නැත්නම් මේ වසංකතය කෙසේ හෝ පාලනය කරන්න. ඉතින් අනිත් රටවල් එක්ක සංසන්දනය කරන බලනකොට මේ රට අපේ රජය අපේ පාලකයෝ ඉතාම හොඳින් මේකට අවතීර්ණ වෙලා තියෙනවා. ඉතින් ජනතාවගේ සහයෝගය සමග මම හිතනවා මේක මේ සම්පූර්ණ වසංකතය අපිට පාලනය කරන්න පුළුවන් කියලා. ඒකට පාර්ලිමේන්තුව කැඳවන්න කිසිම අවස්ථාවක් නැහැ. නැතෙම් බැලුම්ගල අදාපි ඔබත් එක්ක මෙයා කරන සාකච්ඡා කරමින් ඉන්නේ මේ පවතින තත්ත්වයේ හමුවේ මේ විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යලි කැඳව යුතු බවට ඇතමුන් අදහස් දක්වමින් ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් එලෙස මේ විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවීමේ අවශ්‍යතාවයක් තිබෙනවද එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැති බව තමයි බොහෝ දෙනෙකුගේ අදහස් වෙලා තිබෙන. ඒ සම්බන්ධයෙන් තමයි අද අපි මේ ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. කලින් හඬපටේ චරිත කතා බහ කළේ රියාද් විරල් සරත් විරසේකර මහත්මයා. අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා සර්. අපිට ඉන්නවා මහත්මේ කයි බොන පුතුමන්ට ආයුබෝවන්. ඔව් මොකද්ද ඔබතුමාගේ අදහස? මම නම් කියන්නේ මේ විසිරූපු පාර්ලිමේන්තුව නැවත ආයි මේ කරන්න ඕනේ. අලුත් පාර්ලිමේන්තුවක් හදාගෙන රටේ ව්‍යවස්ථාවට අනුව යන්න ඕනේ. මේ දැන්ට යන පාලනය ඇත්තටම හොඳයි. අපි එදා යුද්ධ වෙලාවෙත් මේ හිටි මේ නායකතුමන්ලා තමයි හිටියේ ගොඩක් අය. ඉතින් ඒ වගේම මේ දැන්ට යන කියනවා දැන් ওই පරණ පාර්ලිමේන්තුවක් දැන් අවශ්‍ය නැහැ. නව පාර්ලිමේන්තුවක් ආයි පත් කරගන්න ඕන නම් ඒක අර චන්ද්‍රකොමසාරිස්තුමා ඉතින් ඒක ප්‍රකාශයක් කරලා අලුතෙන් කරයි. දැන් ආයි නැවතනම් මේ පාර්ලිමේන්තුව රැස් කිරීම කිසිම වැඩක් නැහැ. මොකද මේ පහුගිය කාලේ වෙච්ච දේවල් වලට ඔකෝ කවුරුත් ඊට ඔය 225 නිදි කී දෙනා. හොඳයි බොහොම සතුටුයි තුමාගේ අදහස. ඉතින් මේ මේ தත්ත්වයේ ඇතුලේදී අපි මේ කියන උත්සාහ ගන්නෙ රටේ පවතින ක්‍රමවේදයක් තියෙනවා රටක ඕනෑම රටක ඒ ක්‍රමවේදය මේ රට ගමන් කිරීමේදී අවශ්‍යතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මේ මොහොතේ හදිසියෙ මේ පාර්ලිමේන්තු රැස් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවද නැද්ද කියන එක අපි මේ හොයලා බලන්නේ. හැබැයි යම් කිසි විදියකින් අපිට නැවත වතාවක් පාර්ලිමේන්තුව රැස් කරගත යුතුයි ඡන්දය පවත්තා. ඒ ක්‍රමවේදයට ගමන් කිරීමෙන් ඒ අය ඒ වැඩේ කරගත්තා අපි. ඒක ප්‍රශ්නයක් නෑනේ අපිට. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක තරිත් මේ ව්‍යවස්ථා අනුව මැතිවරණය පාර්ලිමේන්තුව විසිරුවා හැරියා.
අනුව මැතිවර කොමසමේ සභාපතිවරයා දිනවා කොන් ප්‍රකාශනපත් කළා ඒ අනුව ඒ දිනේ දිහාපව පැවැත්වීම හැකියාවක් නැහැ කියන මත ඉදිරිපත් වුණා දැන් ඒක සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වෙලා තිනවා ඒ මැතිවරණය පවත්වන දිනේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසමේ සභාපතිවරයා ඇතුළු ඒ පාර්ශවයේ තීරණ ගනීවි අලුතෙන් පාර්ලිමේන්තු මැතිවරණේ කවද්ද තියන්නේ ඒක රැස් වෙන්නේ කවද්ද ඒ තීරණ ගනීවි හැබැයි මේ මොහොතේදී මේ විසිරුව ආර තියෙන පාර්ලිමේන්තුව යලි කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව තමයි අපි කතා බහ කරමින් ඉන්නේ මොකද මේ තිබ්බ පාර්ලිමේන්තුවෙන් කරපු දේවල් අපි දන්නවනේ දන්නවනේ සහ දැන් ජනතාව එක පැත්තකින් හිතනවා අනිවාර්යෙන් ඊළඟ පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුවට වඩා වෙනස් විය යුතුයි කියලා අනිවාර්යෙන් ඒක හොඳම උදාහරණයක් තමයි මේ මතුවෙච්ච අවස්ථාවේදී කොහොමද ඒ අය වැඩ කරේ කියන එක ගැන අපි කලින් ඉඳලම කිව්වේ ඒකනේ ඔව් අපි net fm අන්තිම සටනේ අපි ක්‍රියාත්මක කරේ සහ ඉගෙන කතා බහ කරේ අලුත් පාර්ලිමේන්තුවට කවුද ඉදිරිපත් වෙන්න ඕන මොනවායේ අයද අපිට ඕන කියලා ඔව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය අලුත් වෙන්න ඕනේ කියලා දැන් අපි දකිනවා දකිනවා ඒක අපිට මේ හොඳම උදාහරණයක් ගැනලා දුන්නා මෙන්න මේක ගැනවත් හිතලා ඔයගොල්ලෝ හිතන්න කියන එක. දැන් අපි කිව්වේ මතවාද ටිකක් විතරයිනේ කලින් තිබුණේ. ඉතින් මේ ලබා දුන්න දේත් එක්ක මේ ලබා දුන්න අපිට උදාහරණයක් එක්ක අපිට හුඟක් ප්‍රතිඵල වලට යන්න පුළුවන්. ඒකම තමයි තිරන් තව පැත්තකින් ගත්තම මේ අවධානම පාර්ලිමේන්තු නැවත වතාව මේ මොහොතේ රැස් කිරීමේ අවධානම ගැන කතා කරොත් අපිට අර තිරන් මූලිකවම ආරම්භයේදී කිව්වා වගේ ફોකස් එක අපිට තියෙන ඉලක්කය වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. නැවත වතාවක් ගත්තොත් අපි ආරක්ෂක තත්ත්වය ගැන කතා කරොත් විශේෂයෙන්ම මේ බුද්ධ්‍යංශ විසින් මේ මොහොතේ කරන ක්‍රියාදාමය. දෙවන්ත කාර්යභාරයක් කරනවා. කාර්යභාරයක් කරනවා. මෙතන රෝගීන් හඳුනා ගැනීම, මේකෙන් පය ඉන්න හදන්නේ කවුද, මේ නිරෝධාන ලක්ෂණ වී ඉන්න හදන කවුද, කොහෙන් කොහෙන් තියෙන සම්බන්ධතාවද මේකට එකතු වෙන්නේ මේ බුද්ධ්‍යංශ විසින් සාගතකම රාශියක් තියෙනවා. ඊට අමතරව චරිත් මේ දැන් මේ අවස්ථාවේදී මේ භාණ්ඩ බෙදා හැරීමේ කටයුත්තක් සිද්ධ කරන රජය හරහා මේ එළවලු මේදා හැරීමේ යාන්ත්‍රණයක් සිදු කරන මේ රජය හරහා එතකොට මේ දේවල් හරියාකාරින් සිද්ධ වෙනවද මෙහි ප්‍රතිලාභ නොලැබෙන පිරිසක් ඉන්නවද මේ සියල්ලමත් මේ මොහොතේදී බුද්ධිඥානලදාරින් විසින් සොයා බැලීම් කරලා ඒ සම්බන්ධයෙන් වාර්තා සකස් කරලා ඒ වැඩේ වෙන්න ඕන විදිහට හරි මාර්ගයේ යවන්න බුද්ධිඥානලදාරින් මෙහෙයක් කරනවා එතකොට දැන් අර චරිත කියවතරන මම යම් අහපව් ආවොත් එහෙම පාර්ලිමේන්තුව රැස් කිරීම කරලා යලි පාර්ලිමේන්තු කැඳවලා මේ බුද්ධ්‍යංශ මගින් කරන්නා වූ ක්‍රියාවලිය පවා අඩපණ විමේ අවධානමක් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඒ සම්බන්ධවත් මතවාද කීපයක් සවා බලන්නයි හදන්නේ. අපි ඒ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කළා චරිත් විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහත්මයාත් එක්ක. ඔහු දැනට වරාය අධිකාරී සභාපතිවරයා. ඔහු කලක් මේ බුද්ධ්‍යංශයේ ප්‍රධාන සමාජික බලපත්‍ර වල හිටපු නිසා. බුද්ධ්‍යංශ ඉතාම බැරෑරුම් කාර්යයක් කරන සාමුදාවේ බුද්ධ්‍යංශ පමණක් නොවේ ජාතික බුද්ධි සේවය ඒ වගේම යුද හමුදාවේ විශාල බුද්ධ්‍යංශ තියෙන නිසා ඒක වැඩියෙන් ප්‍රමාණාත්මකව වැඩි එකම නාවික හමුදාව ගුවන් හමුදාව සහ විශේෂයෙන් පොලිසියේ බුද්ධ්‍යංශ කියන මේ සියලුම බුද්ධ්‍යංශ එකට එකතු වෙලා විශාල මෙහෙවරක් කරනවා මම පුද්ගලිකවම දන්නවා මේ අය මේක මෙල්ලේදී පටන් ගත්ත දවස් ඉඳලා මම හිතන්නේ ගෙදර ගියේ නැති විශාල පිරිසක් බුද්ධ්‍යංශ ඉන්නවා පුද්ගලිකව දන්න දෙයක් ඒ විශාල කැපකිරීමකින් සිදු කරනවා. ඉතින් එය තාම හොඳට කැපකිරීම. මොකද මෙය විශේෂයෙන් බුද්ධ්‍යංශ යොදවන්න හේතුව මම හිතන්නේ රජය මේ අවස්ථානුකූලව මේ පාලනය කරගන්නට මේ අපි අර කැමැත්තෙන් සෝකමැත්තෙන් ඉදිරිපත් නොවන නිසා මිනිස්සු පසුපස හඹාගෙන ගිහිල්ලා හොයාගැනීමේ ක්‍රියාදාමයක් නිසා බුද්ධ්‍යංශ තියෙනවා. ඒ වගේ මේ ඇයට ඒ අවශ්‍ය ජාලය තියෙනවා, පහසුකම් තියෙනවා, ඒ හැකියාව තියෙනවා, දක්ෂකම තියෙනවා. ඒ හැම දෙයක් නිසා ඉතාම හොඳින් ඒ අය පාවිච්චි කරලා කටයුතු කරනවා. මේ අද මේ අපි විශාල ජයග්‍රහණයක් ලබාගෙන තියෙන්නේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ රජයේ නායකත්වයෙන්. විශේෂයෙන් එහි නායකත්වයේ ජයග්‍රහණේ පෙර ගමන් කරුවෙක් හැටියට මම බුද්ධ්‍යංශ සඳහන් කරන්න පුළුවන්. එතකොට චරිත් මේ කාර්යභාරය දෙවන්ත කාර්යභාරයක් බුද්ධ්‍යංශල දාන සිදු කරන බව තමයි දැන් අපි දන්නේ. ඒකට ඒකට සහය ලබා දීමක් තමයි අපි මේ වෙලාවේ කළ යුතු වන්නේ අනිවාර්යෙන්. ඔව් නැත්නම් ඒගොල්ලන්ට හොයන්න වෙනවා අර ගෙදරට ගියේ කවුද අර රැස්වීම දීපිච්ච කවුද නේ? අර ඇත්ත එක කතා කරගෙන තින්නේ කවුද? මොකද ඒව හොයන්න වෙනෝනේ. ඔව් මේ දේවල් හොයන්න. අපි මේ දේ හොයමු. එක කාලෙක ඒව තමයි ඔක්කොම හිතුවේ. ඊට පස්සේ මේක වෙනස් වෙලා දැන් ආව මේ ඒ වෙනස් වීමත් එක්ක තමන්ගේ හරියටම බුද්ධිය පාවිච්චි කරලා බුද්ධ්‍යංශවලට කටයුතු කරන්න හැකියාව ලැබුණා. නැවත වතාවක් ඒ තත්ත්වයට ඇදලා දාන්න ඕනේ නැහැ. ඒකයි අපි මේ කියන්නේ අපිට කතා කරන්න කෙනෙක්. සුනිල් මහත්මයා ඉන්න මුලින්ම අයව සුනිල් මහත්මයා අයබන් මහත්මයා මම මුලින්ම අපේ රටේ ජනාධිපතිතුමාට හදවතින්ම දැනනවා ආචාර කරනවා. ඒක තමයි මේ කොරෝනා කියන වෛරසය අපේ හැදිලා තියෙනවා අපේ ජීවිත බේරගන්න වෙන සටනට උත්සාහ කරන ඡණ්ඩ බොණ්ඩ ටික දීගෙන බේත් ටික දීගෙන ජීවිත හමුදාපතිතුමත් එකතු වෙලා නිරෝධානය වෙරපල්ලා කීවි අපිට මෙහෙම කරනවා. අපේ රටේ මිනිස්සු මේ කියන දේ කරන දේ කොතනින්ම අහන જાතියක් නෙමෙයි. දැන් පොදුවේ ගත්කවල මම ජනාධිපතිතුමට කඩේ යනවා නෙමෙයි. මේ රටේ පුරවැසිභාවයක් නැහැ කිව්ව එතුමට. නමුත් මේ ඇමරිකාවේ පුරවැසිභාවයක් තියෙනවා කිව්ව මිනිස්සයා
මෙච්චර ඇමරිකාව මැරෙද්දි අපේ රට බේරගන්න මෙච්චර උත්සාහ කරනවා. මේක අපේ සිංහලුන්ට තේරෙන්නේ නැහැ මහත්තයෝ. හරිද? ඒ ඉන්න මේ වෙලාවේ රටේ කරන්න ඕනේ ජනාධිපති වර්ණයක් මොකක්වත් තියෙන එක නෙමෙයි. මේ එතුමාට කීකරු වෙලා යුද හමුදාවට කීකරු වෙලා අපි පොලිසියට කීකරු වෙලා කඩේ නොගින් කියන දරලා මේ ලෙඩේ බේරන අපේ ජීවිතේ පණකෙන්ද බේරගන්න ඕන. ඉස්සෙල්ලා ඊට පස්සේ අපි එතුමාට මොකක් හරි එතුමාට හරි එතුමා හොඳ නැත්නම් තව කෙනෙකුට හරි ජනාධිපති වරහන් නැ මගේ නම් අදවතේ ඇදිට මේ වෙලාවේ මැතිවරණයක් උතුම්ම අවශ්‍ය නැහැ. හරිද? ඒ හිඳ අපේ හැටියට මේ අපේ ලෙඩේ බේරගෙන අපේ ජීවිත ටික බේරන් ඉන්න ඔක්කොටම ඉස්සෙල්ලා. හොඳයි. හොඳයි. බොහොම ස්තුතියි එතුමාගේ අදහස් අපිට තව කෙනෙක් ඉන්න කතා කරන්න. අපිත් එක්ක ජයන්ත මහත්මිය ඉන්නවා. අයබොන එතුමන්ට. අයබොන් බොහොම ස්තුතියි. පළවෙනිම මම ඉල්ලීමක් කරනවා අතිවරු ජනාධිපතිතුමා අහගෙන ඉන්නවනම් අද මේ නිත්‍යසුම් බැලුංගල වැඩසටහන ජාතික මතවාදයක් ඇති කිරීම සඳහා ඉවහල් කරගන්නවා ඇතයි කියලා මම විශ්වාස කරනවා. බොහොම පින් මේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ICMA ආයතනයේ ග්‍රිඩ් ඉන්ඩෙක්ස් වලින් පෙන්නනවා net නාලිකාවේ ප්‍රවෘත්ති වලට ප්‍රචාරය කරා අපි ලෝකේ නවවෙනි තැන ඉන්නවා කියලා මේ කොරෝනා පාලනය පිළිබඳව ඇත්තටම මම මගේ ඇනලයිස් වල හැටියට ඊට වඩා හිලිනුත් ඉන්න ඕන තත්වයක තමයි එතන අපේ ජනාධිපතිතුමත් ඒ නිවැරදි ලෙස පාලනය කරපු නායකයෙක් හැටියට නම් කරලා තියෙනවා. එවැනි වටපිටාවක් තුළ පාර්ලිමේන්තුව රැස් කරන්න බලාපොරොත්තු වෙන්නේ අර ඊයේ පෙරේදා රඟපාපු නළු පාර්ලිමේන්තු මහජන නියෝජිතයා වගේ අපි ආයෙත් එනවා බලයට ඇවිල්ලා උඹලට කෙලවනවා කියන අයගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් නම් රැස් කරන්න හදන්නේ. ඒක කිසිසේත්ම මේ රටට උචිත නැහැ, අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මීට වඩා හොඳ බුද්ධිමතුන්ගෙන් සමන්විත මේ ජනාධිපතිතුමා යන ගමන ශක්තිමත් කරන්න පුළුවන් වටපිටාවකින් සමන්විත උගත් බුද්ධිමත් වියතුන් ටිකකින් පාර්ලිමේන්තුවක් අනාගතයේ රැස් වෙයි කියලා. ඒ නිසා මේ මොහොතේ මේ ජනාධිපතිතුමා ගෙනියන මේ මෙහෙයුම ඉතාම සාර්ථකයි. මේ මෙහෙයුම තවදුරටත් ඉදිරියට ගෙනිලා මේ රටෙන් කොරෝනා සහ මුලින්ම ඉවත් කර ගැනීමේ ආශිර්වාදයේ රැකවරණ එතුමන්ට ලැබෙන්න කියලා මේ අවශ්‍ය නම් පස්ස රැස්වීමක් පක්ෂනායකින්ගේ රැස්වීමක් රැස් කරගන්න උවමනා නම් පුළුවන්. කෙසේ වෙතත් මම කියන්නේ 69 ලක්ෂයක් ජනතාව විසින් මේ රටට ආශිර්වාදයක් හැටියට තමයි මේ ජනාධිපතිතුමාව පත් කරගෙන තිබුණේ. මේ මොහොතේ අපිව බේරගන්න බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නා. හොඳයි. හොඳයි. ඒ එතුමාගේ අදහස ඉතින් ඊට වඩා වෙනස් අදහස් ඇති. දැන් තව කැමැත්ත වෙනස් වෙනස් විදියටනේ ප්‍රකාශ වෙන්නේ. ඒතකොට තව කෙනෙකු මේ ක්‍රමවේදය වෙනස් විදියකට දකින්න පුළුවන්. සමස්තයක් හැටියට හොඳද නැද්ද කියන එක සංඛ්‍යාලේඛන අනුව අපිට අරගන්න පුළුවන්. සාමාන්‍ය විනිශ්චය කරන්න මෙන්නේ ඒකනේ. ඔව් අනිවාර්යයෙන්ම. කොච්චර දැනුමක් තියනවද ප්‍රතිඵල කොහොමද කියලා සංඛ්‍යාලේඛන අනුවනේ තිරන් මේ අපිට මනින්න වෙන්නේ. අනිවාර්යයෙන්ම. දැන් ජයන්ත මහත්මයා නේද අපිට කතා කරේ. එතුමා කතා කරලා කිව්ව විදියට සහ අපි අද net news උදෑසන ප්‍රවෘත්ති විකාශන විකාශනය කරපු විදියට අපිව රෑන්කින් වල ගණන්ලා තියනවා මෙන්න මෙහෙම මට්ටමකට. ඉතින් ඒ මට්ටම ගේන්න ජනාධිපතිතුමා පමණක් නෙමෙයි. අද වෙලාවට මේ නායකත්වය මේ සඳහා මේ වගේ ක්‍රියාමාර්ග ගැනීමේදී බල ප්‍රබලව බලපාන්න පුළුවන්. ඒ සහ විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන් හෙදියන් ආරක්ෂක අංශ කරපු ක්‍රියාදාමයත් එක්ක තමයි අපිට මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. හැබැයි ඒකට හොඳ නායකත්වයක් ලැබුණ නැත්නම් හොඳ ඉදිරියක් නිර්මාණය කරලා දුන්නේ නැත්නම් මේ සුදුසුය තෝරගත්තේ නැත්නම් මේ වැඩේ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම. ඉතින් මෙතනදී පක්ෂපාත ભેදයකින් තොරව ඒකට පොඩ්ඩක් අපි ආචාර කරන්න වෙනවා. ඔව් මොකද වුණා. මොකද එහෙම ආචාර නොකර චරිත අර මේ අපි මේ කියන ආකාරයට මේ ජනතාව තුළ යම් මතයක් ගොඩනගන්න උත්සාහ කරන පිරිස් කියන විදිහට මේක පාර්ලිමේන්තුව රැස් කරලා මේක දේශපාලනීකරණය කරන්න ගියොත් එහෙම අර ජයන්ත මහත්තයා කිව්වා වගේ මේ ફોકસ එක නැති වෙයි. මේ මැච් එක ගහන කට්ටියට මේ මැච් එක ගහගන්න බැරි වෙයි. බැරි වෙනවා. මොකද තිරන් මේ මොහොතේ අපි අවධානය යොමු කරන්න ඕනේ ඉතා ඉක්මනින් මේ රට යථාතත්වයට පත් කරගන්නේ කෙසේද කියන්නේ. අනිවාර්යයෙන්. එහෙම නෙවුනොත් අපි දන්නවා දැන් අපේ දැන් මේ gedara තියෙන සලිටික ඉවර වෙමින් පවතින්නේ. ඔව්. ඉතින් මේ සඳහා නැවත වතාවක් එකතු වෙන්න ඕන. හැබැයි එකතු වීමනේ තව අඩුම ගානේ මාස 6-7ක් යයි යථාතත්වයට පත් කරගන්න. මේක ඉක්මනින් නොවුනොත්. ඔව්. හැබැයි එතනදී සමහරක් වෙලාවට ඔබට ඔබේ ආයතනයෙන් ඔබ රැකියා කරන ආයතනයෙන් කියන්න පුළුවන් හෙට දවසේ ඔබ gedara ඉන්න කියලා. අනිවාර්යයෙන්. ඒතකොට මේකට කොහොමද අපි සූදානම් වෙන්නේ කියන එකනේ. අපිට පාර්ලිමේන්තු යන්න බෑනේ. බෑනේ. ගිහිල්ලා අවුරුදු පහරගෙන මේ පෙන්ෂන් එක කරන් ඒ වැඩේ අපිට කරගන්න වෙන්නේ නැහැ. නැහැ. ඔව්. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍යත් නැහැ සමහර අයගේ. නමුත් ජීවිතේ කොහොමද ගැට ගහගන්නේ කියන තැනකට අපිට එන්න වෙනවා. එන්න වෙනවා. ඉතින් එතනදී තවදුරටත් අපේ සල්ලි විහිදම් නොකර දවසකට හරි තමන්ට කොහොමද මේ ඒක නොකරොත් අපිට අන්තන් දවසකට මොන හරි දෙයක් කරන්න පුළුවන් ඒ ආණ්ඩුවට. මේ මේ අසරණ ජනතාවට. ඔව්. ඉතින් ඒ නිසා මේ මොහොතේ තවත් ගැටලු ඇති කරගන්න එකට වඩා ගැටලු විසඳා ගැනීම ඉතා වැදගත්. අපි සූදානම් මේ කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට කියන්න 0112553263 අපේ දුරකථන අංකය. Dalungala Kapori Janata Sevayata Dedicated to serve the people.
මේ වසරවර්ණයේ යටතේ ඡන්දේ පවත්වන්න සූසු නැත්නම් 225ක් සහ ඒ කාර්ය මණ්ඩලය තේහා සමානව ගෙනල්ලා ඉවරලා පාර්ලිමේන්තුව තුල ක්‍රියා කරන්න යන එක ප්‍රායෝගිකව අපහසුතාවයක් තියෙනවා. ඒක ටිකක් අමාරු කස්ත්‍රාභයක් හැටියට තමයි පේන්නේ. ඉන්න කට්ටියවත් බොහොම අමාරුවෙන් තමයි පාර්ලිමේන්තුවේ අසන පද පිළිබඳ ප්‍රශ්නයක් මතු කරලමින් ඒ සාපක්ෂ දේශපාලන නායකයන් සම්බන්ධ සහ ඒ අයගේ නියෝජිතයන් තියාගෙන ඉන්නේ බොහොම අමාරු තත්ත්වයක් හරිතේ ඔය පාර්ලිමේන්තුව තුල. ඒකෝර ඒ වගේ අවශ්‍යතාවයකට යා යුතුම තත්ත්වයක් ඇති වෙනවා නම් එසේ හෝ ඒ කිරීම යම් කිසි ප්‍රායෝගික තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මෙතනදී මා හිතන්නේ එවැනි තත්ත්වයක් ඇති වෙන්න තවම ඒ තත්ත්වයට පත් වෙලා නැහැ. එවැනි තත්ත්ව වාතාවරණයක් ඇති වෙලා නැහැ. ඊළඟට ගැටලුව මතුවෙන්නේ අප්‍රේල් 30 වෙනිදා වෙනකොට මේ මුල්්‍යමය ප්‍රතිපාදන සම්බන්ධව පසුගිය පාර්ලිමේන්තුවෙන් ලබාගත් ඒ මුල්්‍යමය ප්‍රතිපාදන අවසන්ීමේදී එතනින් පසුව පුණ තත්ත්වයක් උද්ගත වේද කියන එක පිළිබඳව අපේ නීතිමය තත්ත්වය පැහැදිලිව සඳහන් වෙලා නැහැ. එතෙන්දී ඊළඟට වෙන්නේ තේ තමයි ජනාධිපතිතුමාට ඒ අපගේ කටයුතු වලට අවශ්‍යතාවය මත ඉදිරියටත් යා යුතු තත්ත්වයක් තිබෙනවා නම් මේ තීම අවශ්‍යතාවය ඒ කියන්නේ බලාපොරොත්තු නොවුණු තත්ත්වයකදී ඇතිවෙච්ච ක්‍රියාකාරී තත්ත්වයක් උඩ මේ පිළිබඳව ඉදිරියටත් මුල්‍ය පාදන ලබා ගැනීමේ කටයුතු වලට ජනාධිපතිතුමාට ක්‍රියා කරන්න හැකියාව ලැබෙනවා. ඒක මොකද බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක සිදු වෙච්ච දෙයක් කාගෙන්වත් වමනාවෙන් කරන දෙයක් නොවන නිසා. අද දවසේදී අපි ඔබත් එක්ක මෙයාකරන් කතා බහ කරමින් ඉන්නේ මේ පවතින තත්ත්වයේ හමුවේ විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තු යලි කැඳවිය යුතු බවට ඇතමුන් විවිධ අදහස් මතු කරමින් ඉන්නවා. හැබැයි අපි කරපු අදහස් විමසා බැලීම් වලදී අපිට තේරුණ දේ තමයි විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තු මේ අවස්ථාවේදී කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණාව. මොකද රටේ සියලු දෙනාගේ අවධානය යොමු වෙත්තේ දේශපාලන කාරණා වෙනුවෙන් නෙමෙයි, මේ පවතිනා වූ COVID-19 වෛරසය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරලීම වෙනුවෙන් මේ කරන්නා වූ දැවැන්ත මෙහෙ වෙනුවෙන් අවධානය යොමු කිරීම පමණයි කළ යුත්තේ. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් නව මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මේ දින වාකවානු තීරණය කරේ ඒ අවශ්‍ය පියවර ඉදිරියේදී ගනු ඇති. හැබැයි විසිරුව හැර තිබෙන පාර්ලිමේන්තුව කැඳවීම අවශ්‍යතාවක් නොමැති බව තමයි අපට තේරුම් ගැනීමට තිබෙන්නේ. අපිත් එක්ක දුරකථනින් ඉන්නවා චරිත හිතවතෙක්. අයබොන පුතුමන්ට අයිබන් ජිරන් විරසූරි මහත්මයා අයිබන පුතුමන්ට මම කතුනාගෙන් කතා කරන්නේ. ඔව් මොකද පුතුමගේ අදහස? මගේ අදහස නම් මෙහෙමයි, මේ විසිරුවා හැරලා තියෙන පාර්ලිමේන්තුව කිසිසේත්ම ආපහු කැඳවන්න අවශ්‍යතාවයක් නැහැ. හ්ම් හ්ම්. මොකද මේ අවස්ථාවේ කැඳෙව්වොත් ඔය මෙච්චර කල් මේ එළියට බහපු නැති ඇමති ගොල්ලෝ ඇවිල්ලා තව බොරුවට නිකන් රංගන්න ගන්න. හ්ම්. ඒ අරගෙන ඊට පස්සේ එයාගේ ඒගොල්ලන්ගේ සහචරයන්ට වියදම් එතකොට මේ ගොඩක් දේවල් මේ තියෙන කොවිඩ් මේ 19 වෛරසේ නැති කරන්න තියෙන මේ වියදම් කරන්න තියෙන මුදල් හදල් සම්පූර්ණ මේ නාස්ති වෙනවා. නාස්ති වීමක් වෙන්නේ උදනින්. ඒක නිසා මේ අවස්ථාවේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ කරගෙන යන යාන්ත්‍රණය ඉතාමත් හොඳයි. මේක ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න ඕනේ මේ විදිහට කරගෙන යන්න. හොඳයි. බොහොම සිල පුතුමන්ට. හොඳයි. ඉතින් එක පැත්තකින් අරගත්තන් පස්සේ මේ මෙතනදී ආර්ථික තත්ත්වය ගැන අපි නැවත නැවත වතාවක් හිතන්න ඕන. මේ මොහොතේ අර කලින්ම සඳහන් කරා වගේම කාරණා කිහිපයක් ගැන අවධානය යොමු වෙන්න ඕන. ඒකට ආර්ථික තත්ත්වය සම්බන්ධව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වෙනවා. ඉතින් මේ මොහොත වෙනකොට ව්‍යාපාර බොහොමයක් අඩපණ වෙලා තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය ඇතැම් වෙලාවට ඉතාමත් සරල මට්ටමින් තමයි කරගෙන යන්නේ. ඉතින් ඒ තත්ත්වය තවදුරටත් ගියොත් පාර්ලිමේන්තුව රැස් කරනවට වඩා බරපතල තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා චරා. ඒකෙන් ජරේ දැන් මෙහෙමනේ අපේ රටේ ව්‍යාපාර ගත්තාම මේක කොටස් කිහිපයකට බෙදෙනවා. සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවා, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවා, මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවා. දැන් අද වෙනකොට මේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාට කරගන්න දෙයක් නැති මට්ටමට අවිල්ල තියෙනවා. දැන් මේතර මේ ව්‍යාපාරවල නිරත වෙච්ච කට්ටිය මේවට සේවය ලබා දුන්නු පිරිස්, අමුද්‍රව්‍ය සපයපු පිරිස් මේ හැමෝම අසරණලා ඉන්නේ. ඒතර ඕන්ට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මේ විසිරුවා හැර තියෙන පාර්ලිමේන්තුව යලි කැඳවීමද, එහෙම නැත්නම් මේ කොරෝනා වෛරසය මර්ධනය කරලා මේ තමන් වැටලා ඉන්න වලින් ගොඩේමද? මේකනේ කාරණාව. දැන් බොහොම රටවල් වල ක්‍රියාත්මක වෙන ව්‍යාපාරවල විශේෂයෙන්ම පෞද්ගලික අංශය අරගත්තොත් මේ මොහොතේ වැටුප් ලබා දීමන් අවම මට්ටමක සිද්ධ කරන්න තීරණ අරගෙන තියෙනවා නේ. එතකොට 100ට ගානක වැටුපක් තමයි ලබා දෙන්න වෙන්නේ කියන එක දැනටමත් ප්‍රකාශ කළ අවසන් සමහරක් ආයතන. සා මහා පරිමාණ ආයතන ඒවා. මහා පරිමාණ ආයතන. එතකොට මේවා තමයි ගැටලු. ඒව විසඳ ගන්න නම් තව මාස 3 4 5 6ක් යන්න පුළුවන්. මෙච්චර ප්‍රමාණය කියලා අපිට කියන්න බෑ.
එතකොට අපි දැක්ක දැන් නවසීලන්තේ වගේ රටක් අරගත්තොත් එළට පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ තිබුණා මෙන්න 100කට ගානක වැටුපක් තමයි මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ. ලබා දෙන්න වෙන්නේ. ඒ වගේ වෙනනම් අපේ ඒවා හීනියක් තමයි. ඒවා එන්නේ නැහැ. අපේ රටවල වලට නේ. දැන් ප්‍රැස්තලා ගන්න ඕන නම් ගන්න ඕන තීරණ ඕන. අන්න හරි. ඒව ගන්න කවුරුත් එකට දෙන්නේ නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ. මේ සියලු මන්ත්‍රීවරු 225 දෙනාගේම මන්ත්‍රී වැටුප සහ වරප්‍රසාද ඔන්න කොරෝනා අරමුදල වෙනුවෙන් ලබා දෙනවා අපි. ඔව්. අපි දැක්කා මේ දලස් සමිතිවරයා එහෙමනම් මේ එහෙම වැටුප ලබා දීමේ ප්‍රකාශයට පත් කළ තිබේ. මේක හැමෝටම කරන්න බැරි නේ. නමුත් යම් යම් මට්ටමක දිනක වැටුප හරි ප්‍රකාශ කරන්න සමහර අය මැලි වෙලා තියෙනවා. සමහර පක්ෂවල මන්ත්‍රීවරු ඒ සඳහා ලබා දෙනවා කියලා ප්‍රකාශ ඉදිරිපත් කළා. දැනටමත් කටයුතු කළා තිබුණා. අපි දැක්ක ඒවා හොඳ ප්‍රශංසනීය මට්ටමක තියෙන්න ඕනේ ඒවා. හැබැයි රටක් හැටියට ගත්තම විතරක් නෙමෙයි ලෝකයේ හැටියට ගත්තම අපිට වඩා ප්‍රබල රටවල් මේ මොහොතේ තීරණ ගන්න මට්ටමක ඉන්නේ ආර්ථිකය පැත්තෙන් ගත්තම. ඇමරිකාව ප්‍රකාශ කරනවා බය නැතුව ලෝක සෞඛ්‍ය සංවිධානයට දෙන අරමුදල් අපි දෙන්නේ නැහැ කියලා. අපි දැක්කා අපේ එක්සත් ජාතික පක්ෂ නායකතුමා සඳහන් කළා තිබුණේ එහෙම කරන්න එපා කියලා ලිපියක් එතුමා යවලා තිබුණා මේක අනිවාර්යෙන් දෙන්න කියලා. ඒකම ඇමරිකාව බැහැයි කියනකොට චීනය ඉදිරිපත් වෙනවා අපි ඕගොල්ලෝ ගොඩ දාලා දෙන්නා කියලා සෞඛ්‍ය සංවිධානයට නේ. ඉතින් ඒ වගේ රටවල් ලෝකයේ තියෙන බොහෝ දේවල් හැප්පෙන මොහොතක මේක තියෙනවා. ඉතින් අපේ රටේ ආර්ථික තත්ත්වය කුමක් වේවිද? ඒ කියන්නේ ඒ රටවල් චරිත හැප්පෙන්නේ මේ කොරෝනා වෛරසය මර්ධනය කිරීම වෙනුවෙන්. ඒකට අපි මේ අවස්ථාවේදී මේ විසිරුව ඇරදින පාර්ලිමේන්තුව අහපෝ රැස් කිරීම වෙනුවෙන් අවධානය යොමු කරනවා නම් ඒක පළක් නෑ. මොකද අපේ රටේ චරිත කිව්වගේ මේ දෙවැන්ත ලෙස මේ ව්‍යාපාර ශේෂ්ත්‍ර කඩාවැටලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් මේ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ පොදින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අපි විමසීමක් කළා රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහත්මයාගෙන්. අතවසෙම දැන් අපි මේ වෙලාවේදී අපි විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා අපේ ව්‍යාපාරික ප්‍රජාව තුළින් මේ කවුරුත් මේ වෙලාවේදී අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් මේ අවස්ථාවේදී මේ වැටිච්ච ව්‍යාපාර ටික කොටින්ම කියනවා නම් වැටලා කියන වචනයට වඩා මං හොඳයි ඒකට කියනවා නම් අපිට ව්‍යාපාරවලට ව්‍යාපාර නැති වෙලා තියෙනවා. ඒකට ව්‍යාපාරවලට ව්‍යාපාර නැති වෙලා කිව්වහම මේ ප්‍රශ්නෙට නිකන් අමුතු උත්තරයක් එනවාට ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරය කියන්නේ පිරිවැට්. ඒකට පිරිවැටුම අහිමි වීම කියන එක ලොකුම ප්‍රශ්නයක් ඕනම ව්‍යාපාරිකෙකුට තියෙන. ඒ ව්‍යාපාරයේ තියෙන ස්වභාවය, ඒ ව්‍යාපාරයේ තියෙන ප්‍රදේශය, ඒකේ තියෙන භෞතික ලොකේෂන් එහෙම නැත්නම් භෞතික පිටල තියෙන ආකාරය මොනවා වුණත් ව්‍යාපාරික පිරිවැටුමට හුඟක් බලපාලා තියෙන එක තමයි අපිට මට හිතන්නේ ලොකුම අභියෝගය මේ ව්‍යාපාරික හැටියට අපිට තියෙන. ඉතින් අපි මේ වෙලාවේදී අපි සියලු දෙනාම එක්කලා කටයුතු කරන්න ඕනේ. මම ව්‍යාපාරිකයෙක් හැටියට මම දකින්නේ අපේ කොහොමද මේ පිරිවැටුම නවත ස්ථාපිත කරන්න කියලා. දැන් චරිත බැලුවම මේ ව්‍යාපාර ගැන දෙවැන්ත ප්‍රශ්න තියෙන මේ අවස්ථාවේ. ඒතරේ ඒ වෙනුවෙන් තමයි සියලු දෙනාගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඔව් දැන් මේ තුන් වේල දෙවේලක් බවට පත් කරගන්න පුළුවන්ද කියලා අපිට නිකන් හිතන්න පුළුවන් නම් හොඳයි. එහෙම වෙනව නේ. ඇත්තටම අපි තුන් වේලක් කන්නේ කියන ගැටලුවක් තියෙනවා නේද? අපිට සමහර අවස්ථාවල මේ මොහොතේ ඇතුලේ තුන් වේල කාගන්න බැරි වෙච්ච අවස්ථාවල් තියෙනවා. එතකොට එතනදී අපිට නැවත වතාවක් හිතන්න තියෙනවා අර පාර්ලිමේන්තුව රැස් කරනවට වඩා. ඔව්. චීනයේ සියලු ව්‍යාපාර ටික ඇමරිකාව අරගෙන යනවා කියලා කිව්වම තවත් රටවල් ආයෝජනය කරන්නම් අපි කියලා ඉදිරිපත් වෙලා තිනවා. එතකොට මම දැක්ක මේ සමාජ මාධ්‍යවල සඳහන් වෙන ඔන්න ජනාධිපත්‍යමින් හොඳ අවස්ථාවක් අපිටත් නැවත වතාවක් හිතනවා නම් ඒ වගේ ආයෝජනය කරන්න කියලා. රට සම්බන්ධව තීරණ ගැනීමේදී බොහෝ දේවල් අපිට අලුතෙන් හිතන්න වෙලා තියෙන මොහොතක අපේ ආර්ථික තත්ත්වය ගැන කොහොමද හිතන්නේ කියන එක තමයි අර රයිගම් සමු ව්‍යාපාර සභාපතිතුමා සඳහන් කරේ අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවා. අපිට ඉන්නවා හිතවතියක් අයබොන පුතුමියට. අයබොන. ඔව් මොකද්ද පුතුමිය අදහස? මගේ අදහස මෙච්චර මේ දරුණු ලෙඩක් හැදිලා තියෙද්දි අපේ ජනාධිපතිතුමයි ත්‍රිවිධ හමුදාවයි එක්ව වෙලා මේක අපූර්වට කරගෙන යනවා. මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවක් හැඳෝලා ඔය ගොන්කලා ආයේ පාර්ලිමේන්තුවට આવත් අපේ ගෝඨාභය මහත්තයන ඔයකට එලක් දක්වගෙන යන්න. ඉතින් මට හිතෙනවා මේ පාර්ලිමේන්තුව ඕනේ මේ ත්‍රිවිධ හමුදාවයි මේ කරපුවාම අපිට අපූර්ව දැන් මේ දවස්වල අපි හොඳට කනවා බොනවා අපිට කිසිම අඩුපාඩුවක් මේ රජය කරන්නේ මේ විදිහටම අපිට කරගෙන යන්නේ කොහොඳයි කියලා මට හිතෙනවා. හොඳයි එතුමියගේ අදහස. අපි තේරුම් ගන්න ඕන තවත් කාරණා කීපයක් තියෙනවා. දැන් අප්‍රේල් 30 වෙනකන් විතරයි අපිට සියලු මේ සෙල්ලම් ටික ජනාධිපතිතුමාට දාන්න පුළුවන් වෙන්නේ. මොකද ඒ දක්වා විතරයි මේ මුදල් හදල් ටික වෙන් කරලා තියෙන්නේ. ඔව් හැබැයි චරිත දැන් ඒකේ නීතිමය පසුබිම සම්බන්ධයෙන් අපි තවත් කතා කරමු. මොකද ජනාධිපතිවරණ අභිමත බලය කියලා මේ අවස්ථාවේදී විවස්ථාවෙන් දීලා තියෙනවා. ඒතරේ අභිමත බලය අනුව අවශ්‍ය නම් ඒ මුදල් වෙන් කර ගැනීම ආදී සියලු දේවල් කරන්න පුළුවන්. දැන් මේකේ අවධානම තියෙන්නේ දැන් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව මේ විසිරෝ පාර්ලිමේන්තුව හබෝ කැඳෙවුවොත් එහෙම මේ වැඩවලට මේගොල්ලෝ උදව් කරයිද මේ මුදල් සම්මත කර ගැනීම වලට අවස්ථාව ලබා දෙයිද ආදී දේශපාලන කාරණා වෙනුවෙන් මේ වැඩේ යනවනේ. ඔව් හැබැයි අභිමත බලය මේ මොහොතේ ඇතුලේ අපේ රටේ මේ වෙනස් වෙච්ච 20 ගානක් 30
විනාශ වෙච්ච විවස්ථාව ඇතුලේ අපිට එහෙම අත්දැකීමක් තිබුණේ අභිමතේ වල කෙසේ ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන් යම් මට්ටමකට මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා නැවත හැරි දැන් අපි අපේ ඉතිහාසයේ වෛරස් එකකට මුහුණ දෙන්න මෙච්චර කාලයක් මේ රට වහලා දාන්න වෙයි කියලා අපි හිතුවේ නැහැ නේ එතකොට මේ විවස්ථාවල් හදන අය අඩුම ගානේ මේ බලය කොතනද ක්‍රේන්ද වෙන්නේ කියලා හදාගන්න බැරුණානේ ඔව් පෞද්ගලික කාලේ හදපු විවස්ථාවට කාටද තියෙන ජනාධිපතිරයාට තියෙන අමාත්‍යාංශ කෙසේද කියලා හරියට හදාගන්න බැරුණානේ එහෙම හදාගන්න බැරි වෙච්ච විවස්ථාව ඇතුලේ මොන කතාද කියලා ඊළඟට තියෙන්නේ. හැබැයි මේ මොහොතේ අර අපි කලින් කිව්වා වගේම ලෝකයේම සිස්ටම් එක වෙනස් වෙමින් පවතිනවා. අනිවාර්යයෙන්. ඒ සිස්ටම් එකට අනුව අපිට බොහෝ දේවල් වෙනස් කරන්න සිද්ධ වෙයි. හැබැයි ආර්ථිකය කඩා වැටුනොත් ළමයි අතර අනාගතයේදී ලැං ඉන්න අයට අපිට අතේ සල්ලි නැතුනොත් මොන දේ කරත් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඒක පුද්ගල ආදායම දලදේශීය නිෂ්පාදනය සම්බන්ධව අවධානය යොමු කරන්නේ නැතුව රටවල් ගොඩනගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මේ මොහොතේ හැමෝටම ඒ තැනදී යම්කිසි බාධාවල් පැමිණලා තියෙන්නේ. ඉතින් මේක නැවත වතාවක් ගොඩනගන්න සාකච්ඡා කරන ඕන පාර්ලිමේන්තුව නැ වෙන කොහේ හරි දැන කර රහස් සාකච්ඡාවල් දීලා පක්ෂමානු කරන්නේ. ඒක හොරුයිනේ හොඳ. ඒක හොඳයිනේ. ඒ තැන්වල හරි සාකච්ඡා කළා මේක කරලා දෙන්න කියන තමයි ඉල්ලීම අපිට කරන්න දෙන්නේ. ඔව්. හැබැයි ආර්ථිකය නගා සිටින්නේ කෙසේද? ඔව්. ඒ කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කළා මේ ව්‍යාපාර ශේෂ්ත්‍රය පවතින ගැටලු निराකරණය කර ගැනීමේ අවශ්‍යතාවය කොයි ආකාරයෙන්ද පවතින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් රයිගම් සමූහ ව්‍යාපාරී සභාපති ආචාර්ය රවී ලීනගේ මහත්මයා කරුණු පැහැදිලි කළා. කොටින්ම කියනවා නම් ඒක උදාහරණයකට කිව්වොත් ලංකාව බිලියන 85ක 90ක ආර්ථිකයක් මුළු අවුරුද්දකට මුළු ආර්ථිකයේ වටිනාකම බිලියන 85ක අපි කියන එකට GDP gross domestic production එක කියලා. එතකොට මේ GDP එක බිලියන 85කින් මාසයක් නැති වුණයි කියන්නේ විශේෂයෙන්ම අපි කවුරුත් කියන වැඩිම බිස්නස් තියෙන වැඩිම කාර්යයන්වල ආර්ථික කාර්යයන් වැඩිම සිද්ධ වෙන මේ වගේ මාසයක අපි ඒක ප්‍රමාණ කරලා තියෙනවා බිලියන 10ක විතර අපිට ආර්ථිකයට සම්පූර්ණ මේ පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. බිලියන 10 ආර්ථිකයේ බිලියන දෙකක් වැඩ කරා ඉතුරු අටම පාඩුවේ මේ ටැබලි කඩේ ඉන්න ප්‍රීවිල් එක දුවන ඊගාවට මේ කාමන් ෆැක්ටරි වැඩ කරන මේ හැමෝගෙම මේ මේකට සායකත්වයක් තියෙනවා. ඒගොල්ලගේ ආදායම් නැතිලා තියෙනවා. ඒගොල්ලෝ ව්‍යාපාරික නැතිලා තියෙනවා. එතකොට මේ සුළු මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ තමයි ලංකාවේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. එකේ සාමාන්‍යයෙන් ගණන් බලලා තියෙනවා මිලියනක් විතර. දැන් මට පේන්නේ දැන් මේ පිරිවැටුම. කොටින්ම කියනවා නම් අපි මේකට අපේ භාෂාවෙන් කියනවා රෝල ආයි අලුතෙන් කරගවන්න පටන් ගන්න කොහොමද? ඒ මොකද හැමතැන ෆැමිලි කරත්තේ ඉන්න මල්ලිට ආදායම එන්න ඕනේ. කොත්තු කඩේට කොත්තු වලින් ආදායම එන්න ඕනේ. ත්‍රිවිල් එක දුවන මල්ලිට ත්‍රිවිල් එකට ආදායම එන්න ඕනේ. මේ විදිහට ආවොත් තමයි මේ ආදායම රට තුලටම ගිහිල්ලා මේ තියෙන නැවතිච්ච වීල් එක නැවත කරගෙන පටන් ගන්න. ඉතින් එන්න එක තමයි මං හිතන්නේ මේ කොවිඩ් වසංගතයෙන් අපිට ඇවිල්ලා තියෙන ලොකු කැෂුවලිටි එකක්. ඒකට වඩා ලොකු ඉකොනොමික් කැෂුවලිටි එක. ආර්ථිකයේ එන කැෂුවලිටිස් එහෙම නැත්නම් ඒ රෝගී තමයි අපිට විසඳුම් දෙන්න වෙන්නේ. ජනතා සේවයට dedicated to serve the people. Dalungala Kapori ජනතා සේවයට dedicated to serve the people. පෞගේ වකන්නේ අපේ බුද්ධයන්සේ වලට විශාල ප්‍රහාරයක් එල්ලුණා. ඒ ඔබ දන්නවා. ඒ ඇත්තටම මාත් බුද්ධයන්සේ ප්‍රධාන නිලධාරියෙක් හැටියට බුද්ධයන්ස වලට සම්බන්ධ වෙලා කෙනෙක් හැටියට මම දකිනවා. බුද්ධයන්ස වලට ඉතාම දරුණුම අමාරුම අඳුරුම වකවානුවක් තමයි පෞගේ වසර කිහිපය. ඉදින් ඒක ඉතාම කනගාටුදායකයි අවාසනාවන්තයි. අපි කවදාවත් ප්‍රාර්ථනාවක් කරන්න ඕන නැහැ. එවැනි රජයේ විසින්ම බුද්ධයන්ස වලට එවැනි අපහසුතාවල් ඇති කරයි කියලා. ඉතින් ඒ නිසා එහෙම අපහසුතාවයද සිදු වෙලා නැවත නැගී සිටලා මේ අය රටේ නායකයාගේ නායකත්වයේ හරහා මේක කරන සේවය ඉතාමත්ම උසස් ඉතාමත්ම අපි ප්‍රශංසනීයයි. අපි සිල් දෙනාගේම කෘතවේදීත්වය බුද්ධයන්ස වෙත යොමු වෙති කියන විශ්වාසය තමයි මම ඉන්නේ. නැතෙන් බැලුම් ගල අද අපි ඔබත් එක්ක මේ ආකාරයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ පවතින කොරෝනා වෛරස ව්‍යාප්තියත් එක්කම මේ තත්ත්වයත් එක්කම මේ විසිරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට ඇතමුන් විවිධ ස්ථානවල අදහස් ප්‍රකාශ කරමින් මත දරමින් ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී රටේ සියලු දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ වෛරස ව්‍යාප්තිය මර්ධනය කරලා රෝගය සම්පූර්ණයෙන් පාලනය කරලා ශ්‍රී ලංකාව බේරා ගැනීම තමයි හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ. අවස්ථාවේදී මේ අවධානය වෙනතකට යොමු වීම වළක්වා ගැනීම වෙනුවෙන් තමයි නැතිනම් බැලුම් ගල අද අපි මෙයා කරන ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. අපිත් එක්ක දුරකථනින් ඉන්නවා කමලා මහත්මිය යටියන්තරින්. අයබෝන ඔබතුමියට. අයබෝන්. මොකද්ද ඔබතුමගේ අදහස? මම හිතන්නේ මහත්මයා මේ වෙලාවේ පාර්ලිමේන්තුව කැඳවන එක කිසිසේත්ම සුදුසු නැහැ. ලක්ෂ 90 ගණන් වියදම් කරලා පාර්ලිමේන්තුව කැඳවනවට
අපි විරුද්ධයි මොකද ඒගා ඒ මුදල් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට දෙන්න පුළුවන් අනිත් එක පාර්ලිමේන්තුවේ කොරෝනාවට බෙහෙත් නැහැ මේ ඒ නිසා වෛද්‍ය ප්‍රජාව ගරු හමුදාවතුමා ඇතුළු ඒ චිකිත්සා කරගෙන යන මේ වැඩ කටයුතු කඩාකප්ප කරන තමයි මේ කරන්නේ කඩාකප්ප කාර්යයන් යෝජනා ඒ නිසා මේකට කිසිසේත් ඉඩ ලැබෙන්න එපා කියන මතය තමයි අපි හොඳයි බොහොම සුති එතුමේක අදහස චිරන් මම හිතන්නේ දැන් ඊළඟටපත් වෙන පාර්ලිමේන්තුවට බොහෝ වැඩ ටිකක් කරන්න තියෙනවා අනිවාර්යයෙන්ම ඔව් ඉතින් ඒ වැඩවලට සුදුසුයපත් කරගැනීමේ වගකීම තියෙන ජනතාව හැටියට අපිට ඉතින් ඒ නිසා අපිට මේක අමතක නොකර අපි මේ ව්‍යාදයේදී කොහොමද ගොඩාවේ කියන එක ගැන මතක් කරමින් ඒ සඳහා අනාගත පහසුකම් ටික සපයා ගැනීම අපේ මතවාදයට බාරයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ඉතින් අර එතුමේ කිය වගේ දක්ෂ ලක්ෂ 80ක් 90ක් ඉදම් කරලා දවසකටනේ මේක රැස් කරගෙන අපි අරගත්ත තීරණ වලින් අපිට මහා මෙරක් පහළ වෙනව නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ කියන එක අපිට විශ්වාසයි. මොකද ඉතිහාසයේ අරගෙන බලනකොට මේ මොහොතේ වෙලා තින්නේ අපි කලින් සඳහන් කරා වගේම අපේ රටේ බුද්ධිආංශය ආරක්ෂා කරගැනීම ඒ අංශයේ තියෙන වගකීම සහ හැකියාව මේ උවදුරු දුරන් කිරීම සඳහා උපයෝගී කරගැනීම සහ ආර්ථික තත්ත්වය නගා සිටවන්න තීරණ ගැනීමනේ. ඔව්. අනේ දැන් හරි මේකේදී දැන් අපි හිතමු දැන් මේ පවතින මේ විසුරුවහරෝ පාර්ලිමේන්තුව යලි කැඳවනවා කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී දැන් හිතන්නකෝ දැන් පාර්ලිමේන්තුවේ 225ව මන්ත්‍රීවරු මෙතන සහභාගී වෙන්න ඕනේ. ඒතකොට පාර්ලිමේන්තුව රැස්වීම පවත්වන ඕන විතරක් කියලා හරියන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ නිලධාරීන් මේ උයන පියන උදවිය නඩත්තු කරමේ සියලු දෙනා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට ඒ වෙන අවදානම මේ දැන් පිරිස් එකතු වෙන්න එපා කියලා අපි හැමෝම මේ අවස්ථාවේ කතා බහ කරන්නේ. එතකොට මේ යම් තත්ත්වයක් තුළ මෙවැනි එක්රැස්වීම කරන එක හොඳ නැහැ. එතකොට ඒකේ අවදානම මුළු රටටම තියෙනවා. ඉතින් ඒ අවදානම නොදැරිය යුතු බව තමයි අපි අදහස වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ කාරණාව සම්බන්ධයෙන් අවසන වශයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඊවර්ධ සිල්වා මහත්මයා. ඉදිරියට කටයුතු ඇතිවරණය පවත්වාගෙන යාමට සුදුසු වාතාවරණය වෙනකන් ඉදිරි පියවර ගෙන යාමට බලතල කිසිසේත්ම අඩු වෙලා නැහැ. ඒ ජනතා ජනාධිපතිතුමාට එවැනි බලතල පාවිච්චි කරමින් ඉදිරියට යන්න පුළුවන්. මොකද ඒකට ප්‍රධානම හේතුව අපේ ව්‍යවස්ථාවේම අභිමත බලය ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඉතින් ඒක එතුමා කල්පනා කරනවා නම් මට ඒක කරන්න පුළුවන් කියලා තම කාටවත් කියන්න බෑ. නෑ 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 ඒක කැඳවිය යුතුයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඒ தත්ත්වය තවම නොමේරු தත්ත්වයක තියෙන්නේ. කවුරුත් රජයෙන් කියන්නේ දැන් මේ 25 වෙනිදා හෝ ඊට ළඟ දිනේ එකදී මැතිවරණය තියෙනවා කියලා ඒ අය පැහැදිලිව ප්‍රකාශ කරන දේ මේ මැතිවරණ කොමිසම නියම කරන දවසට අපි මැතිවරණයේ සූදානම් වෙනවා මිසක් ඊට ප්‍රථමයෙන් අපි මැතිවරණ නියමයක් කරන්නේ නැහැ කියලා. මේක මම හිතන්නේ අපි අපේ මේ විපක්ෂය විසින් වැරදියට අර්ථ නිරූපණය කරන්න යෑම තුළ ජනතාවට මේ ගැන අවබෝධයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් නැත්නම් අවබෝධය ඒගේ වෙනස් වීමට වෙන්න හැකියාවක් නැහැ. ඇති වෙන්න පුළුවන්. මම හිතන විදිහට එසේ විය යුතු වන්නේ නීතිය ඉතාම පැහැදිලි මේ තත්ත්වයේ උඩ ජනාධිපතිතුමා ක්‍රියා කරන්නේ ඒ ව්‍යවස්ථාවේම දීලා තියෙන බලතල අනුව අභිමත බලය කියන එක මත ක්‍රියා කිරීම තියෙන හැකියාව අනුව කියන එක තාමත් පැහැදිලිව කියන්න. ඉතින් චරිත බොහොම පැහැදිලි මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට අභිමත බලය තිබෙනවා ව්‍යවස්ථාවෙන් ලබා දීලා ඒ අනුව කටයුතු කිරීමේ හැකියාව බලය තුමන්ට තිබෙනවා. ඒ අනුව මේ විසිරුවහැර තිබෙන පාර්ලිමේන්තුව යලි කැඳවීමේ අවශ්‍යතාවයක් නැහැ. අලුතෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ඒක කොයි ආකාරයෙන්ද කොයි කාලවකවානුවේද කරන්නේ කොහොමද කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කලබලයක් නැතුව තීරණයක් ගනිමි කියන විශ්වාසයෙන් තමයි අපි හැමෝම බලන් ඉන්නේ. අපි එහෙම කිව්වට ඉතින් ඒක ඕනේ ගෙදරට වෙලා ඉන්න බැරි අය ඉන්නවනේ. ඔව්. ඉතින් ඒ ඇයට මේ කොහොම හරි මේකට එන්න ඕන. ඉතින් ඔකනේ ප්‍රශ්නේ තියෙන්නේ නේ. ඔව්. ඉතින් ඒ තියෙන ඉතින් අමාරුකම් අපි දන්නවනේ. අපි මේ කොච්චර නේද මේ තියෙන විසඳ ගන්න තියෙන දේවල් කොච්චර තියෙනවද කියලා. ඔව්. ඉතින් ඒ සියලු රෝග සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අද අපි සමු ගන්නවා. නැවත වතාවක් අපි හමු වෙමු. එහෙනම් ගිහිල්ලා එන්න මම චරිත්. මම චිරා.